ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්ව ඔව මෙහෙමයි. අත්දැකීම නම් ඉතාම නරකම නෑ. දවස් හයක් විතර තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. දවස් තුනක්ම කතා කරා පාර්ලිමේන්තුවේ. එක දවසක්වත් කතානකරු මන්ත්‍රීවරුත් ඉන්නනේ මේ පාර්ලිමේන්තුවේ. එතකොට මේක අලුත් දෙයක් නෙමෙයි. මම ලෝකේ රටේ ලංකාවේ ලෝකේ හැමතැනම කතා කරපු කෙනෙක්, රටේ මිනිස්සු වෙනුවෙන්, රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවුරුදු 27ක් මම වැඩ කරලා තියෙනවා මේ රටේ. මේ පාර්ලිමේන්තුවේට ගිහිල්ලා තියෙන ඕන තරම් අර මන්ත්‍රීවරයෙක් විදියට නොගියපු විතරයි මෙතන ප්‍රශ්න තිබුණේ. මට දේශපාලනට ආරාධනා කරේ හුඟක් කාලක් ඉස්සරින්. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ගේන්න වැඩ කරේ අපි. ඉතින් ඒ කාලේ ඉඳන්ම 2015 ඊටත් වඩා තත්ත්වයක් තිබුණා. විවිධ තනතුරු සහ හුඟක් දේවල් දෙන්න උත්සාහ කරා දේශපාලනට එන්නකො. නමුත් අපි ඒවා නොකර හිටියේ. යම් කරුණු කාරණා අපි ඉදිරිපත් කරපු කාරණා කරලා ඉවර කරන්න ඕන කියන අදහසත් එක්ක. හැබැයි ඉතින් එළිය කරන්න ආව වර්ගලය ඇතුලේ ඉම අවසානයේ කොච්චරද කියන කාර්යය පිළිබඳව අපි තක්සේරු කරමින් හිටියා. ඒකෙන්ද අපි ඔය සිවිල් සංවිධාන හැමෝම සාකච්ඡා කරා. අපි බලයට අභියෝග කරන වගේම බලය අභ්‍යාස කරනවා, නැත්තම් මේ වෙනස් කරන්න බෑ කියන. ඉතින් අපි එක කරන්න උත්සාහ කරනවා, කරලා පෙන්නනවා කියලා අපි කියන පැහැදිලිවම. ඉතින් ඒ යවන ගමනේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත් කිරීම කරා. ඒ මන්ත්‍රීවරයෙකුට අදාළ යම් යම් අයිතිවාසිකම් තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න මගේ අදහසක් නැහැ. මගේ පැහැදිලිවම කියනවා. මම සාමාන්‍ය කියන දේ කරන කෙනෙක්නේ. හැබැයි ඒක මෙරටේ මිනිස්සු වෙනුවෙන් වගකීම් ඉෂ්ට කරන්න මම ලෑස්ති. බලන්න මාසයක් අවුරුද්දක් යනවා මම මේක කරනවද නැද්ද කියන. හැබැයි ඒ වගේ මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි, මගෙන් ඒ ප්‍රශ්න අහන හැම කෙනෙක්ම මේ රටේ ඔය කතා කරන්නේ තීරුබදුර හිත වාහන ගැනනේ, වෙන එකක් ගැන නෙමෙයි. ඒක ගන්න 40,000ක් විතර ඉන්නවා ලංකාවේ. ඒ 40,000න්ම ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්නේ. ඒකනේ සාධාරණේ. සමන්නත් අප්‍රියම ප්‍රශ්න කරනවා වගේම. දැන් වෛද්‍යවරු ගත්තොත් එහෙම වෛද්‍යවරු 20,000ක් ඉන්නවා, 15,000ක් ඔක ගන්නවා. ඔව්. ඔව්. අනිවාර්යයෙන් අයිති මම පිළිගන්නවා. අයිති පිළිහර තමයි උත්තරේ දෙන්නේ. උත්තරේ දෙන්නේ මම කල්පනා කරලානේ වටපිට හැම එකක්ම. මොකද මගේ පැත්තෙන් සාධාරණයි බෑ දෙන උත්තරේ. ඔබතුමාගේ පැත්තෙන් සාධාරණයි අහන ප්‍රශ්නේ. ඒ වගේම මගේ පැත්තෙන් සාධාරණයි දෙන උත්තරේ. ඒතරේ 20,000ම අහනවා නම් තමයි මම කැමති. කැමති කරන්න පුළුවන්, නොකරන්න පුළුවන්. පරිපාලන සේවාව හැමෝන්ටමත් මේක හම්බ වෙනවා 5න් 5ට. ඒගොල්ලොන්ගෙත් අහනවා නම් තමයි හොඳ. ස්ථිර ලේකම්ලටත් මේක හම්බ වෙනවා 5න් 5ට. ඒතරේ ඒගොල්ලොන්ගෙත් අහනවා නම් තමයි හොඳ. ඒක නිසා මගිනුත් අහන එක හොඳයි. ඉතින් මම ඒකට තමයි මේ උත්තරය දුන්නේ. ඉතින් හැබැයි මේ යමක් ලැබෙනවා නම් ඒක මෙරටේ මිනිස්සු වෙනුවෙන් භාවිතා කරනව අනිවාර්යයෙන්ම. මෙරටේ තැළෙන පෑගෙන පොඩි වෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, හද ගැස්ම වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරනවා කියන කාරණේ ඉතා පැහැදිලිවම කියනවා. බලන්න ඉස්සරහට අපි වෘත්ති සමිති ක්‍රියාවලියත් ඉස්සරහට අරගෙන යනවා, සිවිල් සංවිධාන ක්‍රියාවලියත් ඉස්සරහට අරගෙන යනවා. බලපෑම් කරනවා දිගටම අඛණ්ඩව මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩු වැඩ කරන්න ඕන කියලා. ඒ ක්‍රියාවලිය අපි අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන යනවා. Breaking.lk